的朋友，盲目的民众又不自知还没笑的眼泪，独自站在地下，你大概会打扮的。当然要打扮啦，是啊。Darman Dakshina Vete, Vedanava Tale, Garu, Deshikanan Vete. Kaun Dinani, Unakas Vele, Sri Nivekaranadipati, Sri Sadharma Surakshapadani Nirmatu, Shastrapati, Ujipade, Pitikale, Darman Dinite Swami Mahate, Avasarai Swami Mahate. Samanta Chakravalesu.Atra gacchantu devata Sabdhammam munirajasya Sunantu sagra mukhadam Dhammasavana kalo Ayam badanta Dhamma savana kalo Ayam badanta Dhamma savana kalo Ayam badanta Namo tassa Bhagavato arahato Sammā sambuddhassa Namo tassa Bhagavato arahato Sammā sambuddhassa Namo tassa Bhagavato arahato Sammā sambuddhassa Hiro puddhesu tittanti Sandhi singhāta kesuca Dvārbāsu tittanti Agantvān sakandharanti Dharmasvana bilāti Sadehati vāsanāvanta kārunikta pinvati Netesim jātiye nālikāvatulin Dham chovanetarana Swathak dharmadakshinave ශ්‍රාවක පින්වත් ඔබ හැම කෙනෙක් මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්නි සිතේ උදාරතර ප්‍රීතියක් ඇති කරගෙන ධර්මය පිළිබඳව චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන එතුලින් යම් ප්‍රීතියක් කෙනෙකු භුක්ති විඳිනවා නම් දහම් රසයට ඔවුන් ක්‍රම ක්‍රමයෙන් නතු වෙන බව පැහැදිලිව පේන Pinnatune kauru hari obeng ehuwot me lokaye tiyena rasayan athara ihalama rasaya kumakda kiyala oba uttara denna baya nathuwa e thamai dharma rasaya kiyala Tathagata mage budhurajanan wahanse umwahansegen warak athana lada tænayakata pilithurak wasayen loke utunma rasaya dharma rasaya bawa pahadili karala dunna Raso rasanang rasa yang ater ihalama rasaya dharma rasaya bawa pahadili kala. Ini sah dharma rasaya se yang kisi kilek natu enawada unne dharma ya pilibandawa boyangni. Unne dharma ya pilibandawa sarita nakarangni. Dharma ya loba kami. Dharma ya loba kama hadagani ini kisindu waradakni. ධර්මයට ලෝභකම හදා ගැනීම තමයි මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන මාර්ගය ධර්මයට ලෝභකම හදා ගැනීම යනු
වරදවා ගත්තොත් සමහර අය හිතාවි මන පොත්තේම තණ්හාවෙන් ලෝභ කමෙන් ගොනු කරගෙන ගොඩ ගසාගෙන ඉදි අතුරු දාගෙන අල්මාරි වල දාගෙන රකින්න කිය. ධර්ම ඇසීමට ලෝභ කමක් ඇති කරගන්න. ධර්ම ඇසීමට පෙරේත කමක් ඇති කරගන්න. ධර්ම ඇසීමට උවමනාව කියන එකයි මම මින් අදහස් කළේ. අපි දන්නවා සැබෑටි කාරුණික පින්වතුනේ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන ප්‍රමාණ ශාවක පින්වතු අප මුණ ගැහිච්ච අවස්ථාවන් වල දුරකතනෙන් අමතන බොහෝ අවස්ථාවන් වල ධම් ශ්‍රවණය තුලින් කොයිතරම්නම් ප්‍රීතිය හටගෙන ඒ ප්‍රීතිය භුක්ති විඳිනවද කියනවා අවසරයි අපේ ගරුතර මහා සංඝරත්නය ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේලා කොමන මා මුණ ගැහිච්ච අවස්ථාවන්හිදී සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයි මම ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරනවා මම ඔබ වහන්සේගේ අවුරුදු ගානක ඉඳලා බදාදා ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරනවා ඔබ වහන්සේගේ පසුගිය දවසේ ධර්මානුශාසනාව බොහොම විශිෂ්ටයි මෙන්න මෙවන් වූ ප්‍රීතිය සතුට තමන්ගේ හදවත තුල ගොඩනගාගෙන නිර්ලෝභීව ඒ සතුට බෙදා දෙන්නට ඒ සතුට ලැබෙන්නට හේතු වෙච්ච දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්ට කාරුණික හදවත් ඇති පිරිස් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ගොඩනැගිලා තිබෙනවා ජාතියේ නාලිකාවටයි ඒ පිළිබඳ අභිමානයි බොහෝ ආයතනවල කතාබහට ලක් වෙන්නේ ධර්ම දක්ෂිනාව කතාබහට ලක්වන්නේ ධර්ම දක්ෂිනාවේ දේශනාවන් වලින් ගොඩනැගිච්චා වූ ධර්මමය වූ තර්ක විචර්ක සමාව ආයතනවල දහවල් කෑමතේදී සාකච්ඡාවට බඳුන්වන්නේ බදාදා අපේ ධර්ම දක්ෂිනාවෙන් විනාටි ඔබට හිතන්නට මම අලුතෙන් උගන්වන සමහර ධර්ම කාරණ එවන් අවස්ථාවන්හිදී මේ ධර්ම සාකච්ඡාවට ප්‍රමාණවත් වන කරුණු කාරණා නොමැති වෙලාවන් වල මා වෙත දුරකතනෙන් කතා කරලා මෙන්න මේ කාරණාව පසුගිය දවසේ ඔබ වහන්සේගේ අනුශාසනාවෙන් කියවුනි අපේ ආයතනයේ අපි කෑම පැයේදී මේ සාකච්ඡා කරන ගමන් මෙන්න මෙතන මට පොඩ්ඩක් අමතකයි අපේ හාමුදුරුවනේ මේ අය දැනුවත් කරන්න ඕන ඒ කාරණාව නැවත මාත් මතක් කරන්න කියලා කියනත් කොයිතරම් ආයතන වශයෙන් නිරේසල පෞද්ගලිකව ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන පින්වතුන් අතරට අද අපි තවත් එවන් පිරිසක් හඳුනා ගන්නවා ඒ අද මේ ධර්මානුශාසනාවේ දායකත්වය ගැන කටයුතු කරන UTP පෞද්ගලික සමාගම දේවන අධිය කටුනායි මේ නම් සඳහන් ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් තමයි අද ධර්මානුශාසනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ අපි නම් සඳහන් කරලා ඒ පිනැතියන්ගේ අරමුණු පිළිබඳව සඳහන් කරලා ඒ පිනැතියන් ඇතුළු කරගත්ත සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා ධර්මාව බෝධය ලබන්නට හේතු වාසනාවන්ත වේවා කියන පැතුම ධර්මානුශාසනාව අවසානයේදී මේ හැමෝමත් එක්කම සිද්ධ කරමු ඒක සත්පුරුෂකම ඒක පිනදී ඔබ හැම කෙනෙකුටම අද ධර්මානුශාසනාවේදී මා පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ කථාගත මගේ ලෞතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතා ප්‍රදානය තේරුම් කරගෙන යන පැහැදිලි කරගනු ලබන විස්තර කරගනු ලබන දැන කියාගනු ලබන පිනැති ඔබ හැම කෙනෙකුටම ලෞතුරු මගේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තවත් විශේෂිත පැතිකඩක් පිළිබඳව පින්වතුනේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මානුෂීය ගුණධර්ම අතරින් ඉහළම තලයේ සිටිය බවට 2012 අවුරුද්දේ ඉඳලාම බදාදා ධර්මානුශාසනාව තුලින් පැහැදිලි කළ කරුණු වලින් පිනැති ඔබ දැන් අවබෝධ කරගෙන අවසන් කියලා මං හිතනවා උත්තරීතර මනුස්සා කියන වචනය භාග්‍යවතුන් වහන්සේ උදෙසා පාවිච්චි කරනු ලබන්නේ ඇයි කියලා දැන් පිනැති ඔබගෙන් කවුරු හරි ඇහුවොත් ඔබට කියන්න උත්තර ඕනෑ තරම් ඇති කියලා මං විශ්වාස කරනවා අච්චරිය මනුස්සා
තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් වූ මිනිසෙයි. මේ කාරණා දෙකෙන්ම පැහැදිලි වුණා. ඒ දෙකෙන්ම කියවුණා මනුස්සා කියන වචනේ. භාග්‍යතුන් වහන්සේ මිනිසෙයි. හැබැයි උත්තරීතර. භාග්‍යතුන් වහන්සේ මිනිසෙයි. හැබැයි ආශ්චර්යයි. අද දිනදී ඔබ අවබෝධ කරනවා, තේරුම් ගන්නවා, විස්තර කර ගන්නවා, දැන කියාගනු ලබනවා. ඒ ආශ්චර්යමත් වූ බවට, ඒ උත්තරීතර වූ බවට මේ මනුෂ්‍ය රත්නය පත්නේ කොහොමද කියන කාරණාව. ඒ වෙනුවෙන් උන්වහන්සේ තුළ අවබෝධ ඥාණය උපදවා ගැනීමේ ඥාන සම්භාරයට, ඥාන දර්ශනයට එකතු වෙච්ච විශේෂ ඥානයක් දෙකක් පිළිබඳවයි පැහැදිලි කරලා කාරණා කියන්නේ. එන්න තුනේ ඔබටත් මතක් දකින්න බැරි ඔබ ළඟ ඉන්න ඕනෑම කෙනෙකුගේ පෙර භවයන් පිළිබඳව විවහාර වචනයෙන් කියනවා නම් ගිය ආත්ම පිළිබඳව ඕනෑම තරම් දුරට හාරලා අවුස්සලා මීට කල්පයකට එහා, මීට ආත්ම දහයකට එහා, මීට ආත්ම දස ලක්ෂයකට එහා මෙන්න මෙයා මෙහෙම කෙනෙක්, මෙන්න මෙයා මෙහෙම කෙනෙක්, මේ මේ තැන මේ මේ විදිහට උපන්නා, මේ මේ අය මෞපියන් වුණා, මේ මේ ජීවිතයක් ගත කළා ආදී විදිහට එවලේම දැන දැක ප්‍රත්‍යක්ෂ ඥානෙන් පැහැදිලි කරන්න පුළුවන් නුවණක් භාග්‍යවතුන් වහන්සේ ලබලා තිබුණා. ඕනෑම සත්වයෙකුගේ මැරීම ඉපදීම සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් ඥාන ශක්තිය චුත්තුප පාත ඥානය කියලා කියනවා. චුත්ති උත්පාද නැති වෙන එක, හටගන්න එක, මැරෙන එක, නැවත උපදින එක දැනගන්න පුළුවන් ඥානය චුත්තුපපාත ඥානය කියලා. එතකොට පින්වතුනි, මේ ඉන්න පුද්ගලය මිය පරලොව ගිහිල්ලා ලබනාත්මේ කොතනද උපදින්නේ කියන කාරණාව පැහැදිලි කරන්නත් පුළුවන්. ගියාත්මේ නෙවෙයි, තාත්ම ඕනෑම තරම් එහා සංඛ්‍යාත්මකව මෙන්න මේ අසවල් ආත්මභාවයේ තුල තමයි සිටියේ කියලා කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේට පුළුවනි ඕනෑම සත්වයේ සිත පිළිබඳව පැහැදිලි කරන්න. මේ ලෝකයේ ඉපදිලා ඉන්න පුරා කූඹියේ හිතන දේ පවා තථාගත මගේ බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවනි. කූඹියේ තුත මෙහෙම දෙයක් හිතුණා කියලා කියන්න කාටද පුළුවන්කම තියෙන්නේ? ඔබ මත හැකියාව තියෙන්නේ. ඒ ඔබත් මමත් දිවිිනියෙන් සරණ යන තථාගත මගේ ලෝතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මෙවන් වූ ඥාන සම්භාරයක් සිටියා කිව්වම උන්වහන්සේ ගැන හොයන්ට වටිනවා. උන්වහන්සේ ගැන දැනගන්න ඕන. ඒ දැනගැනීමෙන්ම තමයි තව තවත් ශ්‍රද්ධාව ජනිතවන්නේ, ශාස්ත්‍රු ගෞරවය උපදින්නේ. ඒ ශාස්ත්‍රු ගෞරවය ඔබට මහෝපකාරී වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනය අවබෝධ කරගන්න. ඒ නිසා මා උත්සාහවත් වන්නේ ඔබ තුල ශාස්ත්‍රු ගෞරවය ඇති කරලීම උදෙසා මිසක ඔබට ධර්මඥානය ලබා දීමම නෙවි. ඔබ පළමුව ශාස්ත්‍රු ගෞරවය උපදවා ගන්නේ විට ඔබ ශාස්ත්‍රුන් වහන්සේට ලං වෙන පුද්ගලයෙකි. ඔබ ශාස්ත්‍රුන් වහන්සේට ලං වෙනවා යනු ඔබ දහම් ශ්‍රවණය කරන පුද්ගලයෙකි. ඔබ දහම් ශ්‍රවණය කරන පුද්ගලයෙක් යනු ඔබ ධර්මාව බෝධයට සුදුසුකම් ලද පුද්ගලයෙකි. එහෙමයි මම අදහස් කරගෙන ඔබට දහම් දේශනා කරන්න තිබෙනවා. ඒ නිසා අපි ඔයලා බලමු මේ කියන උත්සාහවත් වන කාලවකවානුව තුල සත්‍යයාගේ පුද්ගලයාගේ චුති උත්පත්ති පිළිබඳ ඥාන දර්ශනි, ඒ වගේම සිත පිළිබඳ දකින්න පුළුවන් අරචිත්ත විජානන ඥානයේ භාග්‍යවතුන් වහන්සේ මේ ආදී කොටගත් ඥානයන්ගෙන් හෙබියා වූ ලෞතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අතීත කල්ප ගානකට එහා එක්තරා සිද්ධියක් පැහැදිලි කරන්ට යෑම තුල අපි නොදන්නා වූ කරුණු කාරණා රාශියක් ඉස්සරහට ආවා. අපි නොදන්නා වූ භවයෙන් වැසී තිබුණා වූ භවයෙන් වැසී තිබුණා වූ කරුණු කාරණා රාශියක් නොදත් අපිට, අමතක වෙච්ච අපිට, මගේ හැරිලා ගියපු අපිට,
ඒවා නැවත මතක් කරගන්න ඒවා නැවත හම්බ වෙන්න ඒවා නැවත ස්මරණය කරන්ට දැනුම ලබා ගන්නට භාග්‍යතුන් වහන්සේගේ තරම අවබෝධ කරගන්නට මේ කාරණා ඔබට ගොඩක් මහෝපකාරී පින්තුනි මෙන්න මේ මහා භද්‍ර කල්පයට පින්තුනි මහා කල්ප 92කට ඉස්සෙල්ලා වැඩෙන සිටියේ උස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ උච්චනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේත මහාකල්ප 92කට ඉස්සෙල්ලා වැඩ ඉන්න කාලයේදී එක්තරා කුමාරවරු තුන්දෙනෙක් පිළිබඳව සිනවන්ත ඔබට මේ කරුණ පැහැදිලි කිරීම කරගෙන යනකොට ඒ කුමාරවරු තුන්දෙනා ළඟ සිටිය සුවිශේෂී පුද්ගලයෙක් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නමුත් ඔහු කල්ප 92කට පස්සේ දඹදිව මහා රජ කෙනෙක් බවට පත්වන නිසාවෙන් මේ කතාන්තරය තුළ මේ විශේෂ චරිතය ගැන ඔබේ විශේෂ අවධානය යොමු කරගෙන ඉන්න කියලා මම මතක් කරනවා. උස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ උන්වහන්සේගේ පියමා රජුරුව පින්නතුනේ කාටවත් ඉඳ නොතබාම පුදුමාකාර විදියට දන් පෙන් පූජා කරනවා පින්දහම් කරනවා. දන් දෙනවා. උස්සනන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රදාන කරගෙන ලක්ෂයක් මහා සංඝ රත්නයට නිතිපතාම දන් පූජා කරනවා උස්සනන් බුදු රජාණන් වහන්සේගේ පිය මහ රජු මේ රජුරවන්ට පින්තුනි තව කුමාරවරු නැත්නම් පුත්‍රය තුන් දෙනෙක් සිටියා ඒ තුන් දෙනාට ප්‍රාදේශීය රාජ්‍ය තුනක් දීලා තිබුණා ඒ මහා රාජ්‍යයට ටිකක් සමීපව තමයි ඒ ප්‍රාදේශීය රාජ්‍ය තුනම පිහිටලා තිබුණේ. ඒ තුන් දෙනාම පින්වතුනේ බොහොම සමගි සම්පන්නයි. ඉතාම සමගියෙන් යුක්තව තමයි මේ තුන් දෙනා ප්‍රාදේශීය රාජ්‍යයන් වල තමන්ගේ දේශපාලනික කටයුතු සිද්ධ කරගෙන යන්නේ. පිය රජුරුවන්ගේ අනුදැනුම ඇතිව පිය රජුරුවන්ට කීකරු. මේ තුන් දිනාටම ඉන්නවා පින්න තුනේ අමාත්‍යවරු දහසක් මේ ඉලක්කම් මතක තියාගන්න මේ සංඛ්‍යාවන් මතක තියාගන්න සටහන් කර නැත්නම් අපි දන්න උපාසකම් වල පින්වතුන් සටහන් කරගන්න මේ සංඛ්‍යා ඉස්සරහට වැදගත් වෙන නිසා මම මතක් කරන්නේ කුමාරවරු තුන් දෙනයි කුමාරවරු තුන් දෙනාට දහසයි සේවකයෝ නැත්නම් ඒ අයට ලැබිලා ළඟදී ඉන්න මේ අමාත්‍යවරු දහසක් ඉන්නවා මේ තුන් දෙනාටම තියෙන්නේ හැබැයි එකම භාණ්ඩාගාරයක්. ඒ එක භාණ්ඩාගාරිකේ පමණයි. මේ තුන් දෙනාම ඇවිල්ලා දවසක් දාත්තට වැඳලා කියනවා පියාණන් වහන්සේ අප ඉන්න ප්‍රදේශයකත් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වඩම්මන්ට දන් පහන් පූජා කරන්ට අපිටත් ඉඩ දෙන්න අපි කැමැති. දැන් මේ කුමාරවරු කියන්නේ පින්වතුනේ ඒ අය ප්‍රාදේශීය රාජ්‍යයන් පාලනය කරනවා නම් තාත්තා මහරජ්‍ය තුල ඉඳගෙන නැද ඉඳගෙන නිතිපතා නොකඩවා ලක්ෂ්‍ය මහා සංඝ රත්නයට පුත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගෙන දන් දෙනවා මේ කුමාරවරු කියනවා තාත්තගෙන් ඉල්ලා සිටිනවා අපිටත් මේ අවස්ථාව ලබා දෙන්න කියලා අපි කැමති දන් පිරිනවන්ට පියමා රජතුමනි අපිටත් අවස්ථාවක් ලබලා දෙන්න. පිය රජතුමා කියනවා පින්නතුනේ අනේ දරුවනි මම එන්න එන්නම වයසයි. මගේ කාලයෙන් පස්සේ ඔබ තුන් දෙනාට ඉබේම මේ අවස්ථාව එනවනි. එකකම් ඉන්න. ඉතින් මම දැන් වයස නිසා හොඳටම තව බොහෝ කාලයක් යන්න කලින් ඔබට අවස්ථාව එයි එකකම් ඉන්න. මේ තුන් දෙනා එකහඬින් කියන්නේ නැහැ පිය රජතුමාණන් වහන්සේ අපි සමහර විට වයසට යන්න ඉස්සර මිය යන්න පුළුවන්. අන්න බලන්න පින්නතුනි. එතකොට මේ තුන් දෙනාගේ දහම් දැනුම කොහොම තියෙන්නේ ඇති? තාත්තට කියනවා වයසට ගිහිල්ලාම විතරක් නෙවෙයිනේ මිය යන්නේ. වයසට නොගිහිල්ලා ඊට පෙරත්වත් මිය යන්න පුළුවන්නේ. ඒ නිසා පියමා රජතුමනි අපිටත් අවස්ථාවක් ලබා දෙන්න අනුකම්පා කරන්න. සීමා සහිත කාලයක් අපිට දෙන්න අපේ පියමා රජුරෝ දන් දෙන කාලයෙන් සීමා සහිත කාලයක් අපිට ලබා දෙන්න කියලා. පින්තුනේ මහ රජුරෝ කල්පනා කරනවා අනුකම්පා හිතිලා
එක රාජ කුමාරයෙකුට වැඩිය බෑ මාසය දෙකින් තුන් දෙනාට තුන් මාසයක් වෙන් කරලා දෙන්න ඕනේ කියලා. මොකටද? බුද්ධ ප්‍රමුඛ මහසංඝ රත්නයට දන් පිරිනැමීම සඳහා. එහෙම කල්පනා කරලා මේ තුන් දෙනාට තුන් මාසයක් වෙන් කරලා දෙනවා. තුන් දෙනා තම තමන්ගේ ජනපදවලට ගිහිල්ලා ආශ්‍රමයක් ඉදි කරලා බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යක් මහා සංඝ රත්නයට දන් පිරිනැමීමට සාකච්ඡා කළා. ස්ථිර වුණා. තුන් දෙනා එක්කම ගිහින් එක ආරාමයක් එක පන්සලක් ගොඩනගෙන බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යක් සංඝ රත්නේ වස්වත්වා ගන්න වත් පිළිවෙත් පුරා ගැනීම සඳහා දැන් මේ ආරාමය හදනකොට පින්නතුනේ ලක්ෂයක් මහා සංඝ රත්නය වස්වසවා ගන්න අනික පුස්සනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ කරගෙන ලේතිපාසු වැඩක් නෙවෙයි පොඩි පන්සලක් වෙන්න බෑ මේ කීයකවත් මේ අයියමලෝ තුන් දෙනෙක් එක්ක එකතු වෙලා එක ආරාමයක් ගොඩනගනකොට ඒ මහා විශාල එකක් බව පිනතිය ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය කරන්නේ නැහෙනේ ප්‍රදේශ වාසී ජනතාව අතරින් සමහර දෙනෙක් හිතනවා මෙන්න මෙහෙම හිතන අය එදා සමාජයේ ඉඳලා තියෙනවා අද සමාජයේ තෝරන තරම් ඉන්නවා එදා සමාජයේ හිටියනම් අද ඉන්න එක ගැන ගැටලුවක් නැහැ හේතුව තමයි එදා හිටපු අය එදා හිටපු විදිහට ඒ අය නැවත උපන්නාම මෙදත් එහෙම හිතන නිසා මේ ප්‍රදේශවාසී ජනතාව අතරින් සමහර කීප දෙනෙක් හිතනවා මේකනම් මහා වරදක් මොකද්ද මේ මහා පන්සලක් හදන එක මේ ජනපදයට ලොකු පාඩුවක් මේ කරන්නේ මොකද්ද නිකරුණේ කාලා බීලා ඉන්න ඇත්තන් උදෙසා විශාල ධනස්කන්ධයක් වැය කරන වැඩක් මේක එහෙමනේ පින්නතුන ඉතින් නිෂ්පාදනයට දායකත්වයක් නැතිව නිෂ්පාදනයේ හොඳම හරිය මුක්ති විඳින පිළිප විදියටනේ සමහර ආර්ථික විශේෂඥයන්ට පේන්නේ වික්ෂුන් වහන්සේලා නේද ආර්ථික දර්ශනයේ අනුව ඒක වැරදි එහෙමයි තමයි සඳහන් කරලා තිබෙන්නේ ඉතින් ඒ ආර්ථික දර්ශනයන් ඉදිරිපත් කරපු අය වෙන්නේ මේ ඉඳලා තියෙන එක ඒගොල්ලොන්ගේ නැවත ඉදීමක් වෙන්න ඇති මං කියපු කරුණු කාරණා මේ අය කියන්නේ නිකරුණේ කාලා බීලා ඉන්න ඇත්තන් උදෙසා විශාල ධනස්කන්ධයක් වැය කරලා මේ වගේ ආරාමයක් හදන එක අපරාධි මේ ප්‍රදේශයේ පළාත් දියුණු කරන්න තියෙන මුදල් තමයි මේ යන්නේ මේක රටේ පිරිනීමට හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේම කියලා කෙනාට කෙනා මූණෙන් මූණ බලමින් මොවුන් උන්ගේ ඉඟි කරමින් කතා කරමින් ඉන්නේ නමුත් පින්වතුනි මේ රාජකුමාර වරුන්ගේ පින තේජස නුවණ සමගිය මෙන්න මේ කරුණු කාරණා නිසා ඔය කියපු විරුද්ධවාදී කීප දෙනාට කිසිම විදියක බාධාවක් කරන්න බැරි වුණා මේ ආරාමයේ ගොඩනැගීම සම්බන්ධයෙන් ආශ්‍රමයේ ආරාමයේ පන්සල හදලා ඉවර කළා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය වඩා ඉඳවගත්තා වත් කාලයේදී වත් සමාදන් කරවලා මේ රාජ කුමාරවරු තුන් දෙනාම කතිකා කරගත්ත කතා කරගත්ත අපි දහසක් හැමතේම සමග මේ තුන් මාසයේම දස සිල් ගන්නේ ඔන්න බලන්න ඉගෙන ගන්න දේවල් කියන අපි දැන් මේ අයට දහසක් කින් දහහක් ඉන්නවනේ නැති වෙන තුන තීරණයක් ගන්න අපි තුන් දෙනා දහසක් නැති වෙන තිවරුත් එක්ක එකතු වෙලා මේ තුන් මාසෙ දස සිල් සමාදන් වෙමු එකකට සංකල්පයක් කාටද ආවේ අපි යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා අපි පස් දෙනත් එක්ක එකතු වෙලා පසියේ දින පහක් ඉතාම දීකල්පනාවෙන් පන්තිල් රකින්නවා කියලා හිතනද කාටව පස් දෙනත් එක්ක එකතු වෙලා දවස් පහක් පන්තිල් රකින්නවා කියන යාළුවෝ 10 දෙනාගේ කණ්ඩායම් දැන් නැද්ද ඒ හිතුනේ නැත්ත පිනති ඔබ කාටවත් අපි 10 දෙනෙක් ඉන්නවා කණ්ඩායමේ අපි 10 දෙනත් එක්ක එකතු වෙලා 10 දින සමාදන් වෙලා දින 10ක් අපි ඒක නොකඩවා ආරක්ෂා කරනවා කියලා අපේ යාළුවෝ කණ්ඩායමේ අපි 8 දෙනෙක් ඉන්නවා අපි 8 දෙනත් එක්ක එකතු වෙලා 8 දින සමාදන් වෙලා දින 8ක් සති සංකල්ප හදාගෙන පුළුවන් මේ පිනේ නිරත වෙන්නේ මේ නිවන් මාර්ගේ ගමන් කරන මග හදා ගන්න ඔය තියෙන අදහස් මේ තියෙන සංකල්පන
mana anu kota mewen ijen gan doona karena karunu karena memang nyawat isma tu kali. Ini sama monoa mahari itu ada ganda pinna tu ne pingkaran de kusal karan. Ini tu ada ne itu apa Sen nimitta bhikkhave kusala dhamma uppajjanti no aninitta nimiti athuwa tamai kusala sit 15 ne nimiti nathuwa nan kusala sit 15 ne nimitta hetuwa karuna karanawa kohen hari hada gena ona pinkita upadawa ganna upandine honda nimitta daane lemati pinkama kara geda gewadichcha dawasa anusmarane karama pin denna honda nimitta pin karanda honda nimitta daaneyat denna honda nimitta විවාහ සංවත්සර විවාහ වෙනදාස ඉලක්ක කළා දන් දුන්නා සංවත්සර ඉලක්ක කළා දන් දීමත් නේ අවුරුද්දකට පින්කම් කරන්න කොයිතරම්න නිමිති ගෙදර හදා ගන්න පුළුවන්ද හත් දෙනෙක් ඉන්නවා නම් පස් දෙනාට උපන් දින පහක් තියෙන ඔය තියෙන නිමිති පහක් පින්කම් පහක් කරන්න ඔය ගෙදරට ගෙවඩිච්ච දිනේ තියෙන අවුරුද්දකට දවසක් ඒ දිනෙත් තියෙන ඔය තියෙන සමස් එකක් එතකොට පින් කරන්න නිමිත්ත හේතු හදාගා හේතු හදාගා පිනේ නිරත වෙන්න ඕන කුසල නිරත වෙන්න හේතු නැතුව පින්කමක් කරනවා තියා පින් සිතක් නැත කුසල ක්‍රියාවක් කරනවා තියා කුසල සිතක්වත් නැත කියලායි බුද්ධ දේශනාවේ තියෙන්නේ බලන්න මේ රාජකුමාරවරු තුන්දෙනා එක තීරණයක් ගන්නවා ඇමතිවරු 1000ක් ඉන්නවා 1000ක් එක්ක 10 දින සමාදන් වෙලා වස්තුන් මාසේ අපි ගත කරමු ආරාමෙතම තීරණය කරගත් ආරාමේම නැවතිලා පුස්සනම් සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට අප උපස්ථාන කරමින් සීල භාවනා ප්‍රතිපatti පුරන්ත ඕන කියලා හිතලේ කරමින් මේ තීරණය අරගෙන තුන් දෙනාටම ඉන්නේ එක භාණ්ඩාගාරිකයේ එතුමට නියම කරනව මේ තුන් මාසයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ස්වාමීන් වහන්සේලා සඳහා අපේ භාණ්ඩාගාරයෙන් මුදල් වැය කළ යුතුයි. ධානය සංවිධානය කරන්න පරික්ෂණය කරනවා. මං කිව්වේ මතක තියාගන්න ඕන චරිත කියලා. ඔන්න මතක තියාගන්න. ධාන සංවිධායක කෙනෙක්වත් කරන්නේ කියලා. ධාන සංවිධායකට වමනා කරන දේ ගැනීමට භාණ්ඩාගාරිකට නියම කරනවා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරනද අපිට ඕවට ඇඟිලි ගන්න වෙලාවක් නැහැ අපි සාසතිය සමාදන් වෙනවා අවශ්‍ය කාරණා සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්න ඕන කියන බව පැහැදිලිව සඳහන් කළා පින්නතුනි දාන සංවිධායකකත් නියම කළා තමන්ගේ ඥාතීන් අසල්වාසීන් හිතවතුන් එකතු කරගෙන ඉතා හොඳින් කැප සරු ආකාරයට ඉසලින්ම මේ තුන් මාසෙම දානි සංවිධානය කරන්න ඕන දිනපතා ලේසි වැඩක් නෙවෙයි උස්සනම් බුදුරජාණන් වහන්සේ සමග ලක්ෂයක් මහා රහතන් වහන්සේලාට දානි පූජා කරන්න ඕන ඉතින් අනිවාර්යෙන් රාජකුමාරවරු තුන් දෙනෙක් දැන් සිල් සමාදන් වෙලා ඒ තුන් දෙනාගේ දාහක් නැති එමෙතිවරු සිල් සමාදන් වෙලා ඒ අයටත් දානි දෙන්න ඕන උපාසක දානි දෙන්න ඕන අතනට ලක්ෂයක් තියෙනවා මෙතන දාහක් ඉන්නවා රාජකුමාරවරු තුන් දෙනෙක් ඉන්නවා මේ සියලු දෙනාටම දාණය අඩුවක් නැතිව කැපසරු විදියට පිරිනැමීම සඳහා දාන සංවිධායකට සියලු බලපල පවරන්න තියෙනවා. තනියෙන් ඔබට කරන්න බෑ ඔබේ ඥාතීන් ලං කරගන්න. ඔබේ හිතවතුන් ලං කරගන්න. ඔබේ අසල්වාසීන් ලං කරගෙන මේ වැඩේ ලක්ෂණ තමයි ඉහළින්ම අඩුවක් නැති විදියට සිද්ධ කරන්න. මේව මතක තියාගන්න. දාන සංවිධායක කුමාරවරු තුන් දෙනා එමැතිවරු 1000 දැන් දාන සංවිධායක ඥාතීන් අසල්වාසීන් හිතවතුන් කොච්චරද කියලා බලමු කව ඉස්සරහට යනකොට. දාන සංවිධායක කියනකොට මට මතක් වුණේ පින්වත්තුනේ අපේ ගමේ පන්සලේ වැඩ සිටි අපේ නායක හාමුදුරුවන්ගේ කාලේ අපි කුංචිම කාලේ පන්සලේ දායක සභාවේ නිලයක් තියෙනවා හරිම දරු ගම්භීර ඒ නිලය තමයි දන් විධානය දන් විධානයේ කියන නිලය අපේ ගමේ කුංචි පන්සලේ දන් විධානේ සීය කියලා අපි කතා කළේ අපේ කාලේ ඒ ගෞරවනීය නාමයට හිමිකම් කියන ලද පුණ්‍යවන්ත මිනිසෙක් පින්නතුනි සමකාලීනව විධානේ අයියා කියලා කතා කරමු අනිත් අය විධානේ මාම කියලා කතා කරමු අපි පුංචි වුන් විධානේ සීය කියලා කතා කරමු මේ විධානේ කියන නම එන්නේ දන් විධානයේ දන් සංවිධානය කරන නිසා
පන්සලට දාණය ලැබීම නොලැබීම සම්බන්ධය පූර්ණ අවබෝධයක් තියෙන අද තියෙන දාණිය අතලාට ඒක තියෙන හල්වලට ඒක උඩේ අතලාට ඒක දවල් අතලාට කියන්නේ මතකයි තියෙන. ඒ සියලු දෙනාගේම ගෙවල් තියෙන්නේ කොතනද කියලා විධානය දන්නවද? මේ සියලු දෙනාගේම ගෙවල් වල අය විධානය අඳුරනවා. අන්තලේ තියෙන ලොකු හාමුදුරුවන්ට යම් ගෞරවයක් තියෙනවා නම් ඊට නොදෙවෙනි වූ ගෞරවයක් විධානි මහත්මියටත් තිබුණා. මුදුම දේ කියලා කියන්නේ පින්නතුනේ ඒ පුණ්‍යවන්තයෝ මිය පරලොව ගියාට පස්සේ ඉන් අනතුරුව එවැනි නිලතල පන්සල්වල නැදී. ඒ නිලතල දරන්න සුදුසු පුද්ගලියෙක් නෑ පන්සල්වල. දායකයන්. අද කාලේ ඒ නිලතලේ මේ වෙන කාලේ වෙනකොට යමෙක් දරුවා නම් එහෙම සමාජයේ තියෙන මොන තරම් උපහාසයට ලක් කරයිද අපහාසයට ලක් කරයිද අසීමිත ගෞරවයෙන් යුක්තව පන්සලට දානීය ලැබෙන විදිය පිළිබඳව සකස් කරලා දන් සීට්ටු සකස් කරලා පේරු දානීය ලැබෙන ආකාරයට ගොනු කරන්නේ විස්තරණ ඥාසයෙන් යුක්තව ස්වාමින් වහන්සේලාගේ දානමය කටයුත්ත බාරගෙන කටයුතු කරන්නේ ඒ ගෞරවනීය නාමයේ නිමිත්තාරය බවට පත් වෙච්ච පුණ්‍යවන්ත මිනිස්සු. ඒ නිසා තමයි නිදානි කියලා නම පාවිච්චි වුනේ. ඉතින් මට මේ මතක් වෙන්නේ ඒ වගේ මේ වන කතාවේ මේ මහා භද්‍ර කල්පයට මහා කල්ප 92කට ඉස්සෙල්ලා හිට උස්සනම් සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේ විධානි කෙනෙක් පිළිබඳ දානේ සංවිධානය කරන සංවිධායක කෙනෙක් පිළිබඳ දැන් කුමාරවරු තුන්දෙනා දසසිල් සමාදන් වෙන්න සියල්ල සූදානම් ඇමතිවරු 1000ක් සමග දානය සකස් කරන්න ඕන කරන විදිය භාණ්ඩාගාරිකට පැවරුවා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ගම් සංවිධායකට පැවරුවා ඥාතීන් අසල්වාසීන් හිතවතුන් ලං කරගෙන කැපසරු දානය සකසන් පින්නතුනේ මේ අතරේ භාණ්ඩාගාරිකතුමා තමන්ට පැවරුණු කාර්ය මැනවින් ඉෂ්ට සිද්ධ කළා. දාන සංවිධායකතුමා තමන්ගේ ඥාතීන් ප්‍රදේශවාසීන් හිතවතුන් එකතු කරගත්තා. මේ වැඩසටහනට විශාල පිරිසක් එකතු වුණා. මේක ලේසියෙන් කරන්න බෑ. ලක්ෂයක්කට වඩා වැඩි පිරිසක් වෙනුවෙන් හදන්න වෙන දානි. ඒ නිසා පින්වතුනි අර මම මුලින් කිව්වේ ආරාමේ හදාගෙන යන කාලේ විරුද්ධ වෙච්ච කීප දෙනෙක් හිටිය වැඩක් නෑ. දැන් ලක්ෂ ගණනක සිල් සමාදන් වීම මහා සංඝ රත්නයේ ලක්ෂයක් විහාරස්ථානයේ වැඩ සිටීම බුදුරජාණන් වහන්සේ වැඩ සිටීම වස්වසා සිටීම පැමිණෙන රටවාසී පිරිස වැළ නොකඩ මේ ස්ථානයේ විරුද්ධවාදී මොනව කරන්නද කීප දෙනෙක් එකතු වෙලා ඒ නිසා පින්නතුනි විරුද්ධකම් පාපු අය අපේ සිංහල කියමන තියෙන අර කපන්න බැරි අත ඉඳිනවා කියලා ආන්න ඒ වගේ ඉතේ ඇතුලේ අමනාපේ තියාගෙන විරුද්ධ වෙන්න බෑනේ දැන් කොහොමද? ඒ ඉතේ ඇතුලේ මේ අමනාපේ තියාගෙන සම්බන්ධ වෙනවා. සහභාගී වෙනවා මේ පිළිතුර. පින්න තුනේ tikai කියලා අපි හිතනවා ඉලක්කන් එක්ක බලනකොට විරුද්ධවාදී පිරිස. මාස් කියුවාම කීප දෙනයි කියලා ඔබත් හිතන්නේ නැති 3-4 දෙනෙක් කියලා. 84000ක් දෙනා හිටිය පින්න තුනේ 84000ක් විතර පිරිසක් හිටියා. විරුද්ධව මේ කටයුත්ත. පක්ෂපාතීව රටවැසියන් ලක්ෂ ගණන් වලින් කෝටි ගණන් වලින් එකතු වෙනකොට 84000 සුළු පිරිසක් තමයි තියෙන්නේ. ඒ සුළු පිරිසේ විරුද්ධවාදීකම් වලට වැඩක් උනේ නැහැ කිසිවකට කිසිවක් කරගන්න බැරි වුණා. බොහොම අගේට මේ කටයුතු ටික කරගෙන ගියා. හැබැයි මේ 84000 දාන සංවිධායකට ඉතා හිතයි සීව ඉඳිමි හිතයි සී බව පෙන්නමි යටිනිතේ විරුද්ධවාදීත්වය තියාගෙන තමයි ඉනාලුනා නම් කතා කරා නම් පොඩි සපෝට් එකක් දුන්නා නම් කියලා. දාන සංවිධායකට ඉතාමත්ම හිතයි සීව ලෙන්ගතුව අවංකවමම කටයුතු කරපු අය 120,000ක් විතර පිරිස් සිටියා. මං ආයි මතක් කරනවා ඉලක්කන් ටික මතක තියාගන්න එක. මේක ඕනමයි. මේ පිරිස් කොච්චරද කියන බව ඕනමයි. 120,000ක් විතර පිරිස දාන සංවිධායකට උදව්වට ඉන්නේ. මේ කවුරුත් එකතු වෙලා පින්වත්නි විශාල දාන ශාලාවක් හදාගෙන බොහොම ලක්ෂණට දානේ සංවිධානයේ කරලා ඊටට කටයුතු කරගෙන යනු.
සමාජ කුමාරවරු තුන්දෙනාට ඇමතියන් 10ක සමගම 10කල් සමාදන් වෙලා විහාරස්ථානයෙන් පිටතට යන්නේ නැතිව බණ භාවනා කරමින් බුද්ධෝපස්ථාන කරමින් සංඝෝපස්ථාන කරමින් මලු පෙත් මන් අමදිමින් බොහෝ කුසල් දහම් දැස් කරමින් හිටියා. හරි වැඩගත් දෙයක්. දසසිල් සමාදන් වෙලා ඉන්න ගමන් බලන්න බුද්ධෝපස්ථානය කරනවා සංඝෝපස්ථානය කරනවා බණ භාවනාදිය කරනවා මලු පෙත් මන් අමදිනවා කුසල් දහම් කරනවා. සිල් සමාදන් වෙච්ච ඔබත් ඕවා කරනවාද? උපෝපන් ජාති දානේ වළඳපු ඉංගාන පවා වෙන කවුරු හරි තමයි හොදන්නේ. සීදුල් ටික දාන තැන දන්නේ නෑ. ඒවා දාන හැම තැනකම සීල් සමාදන් කියලා දන් වළඳ කුවයි. මලු පෙත් මං අමදී සීල් දෙන්න ඔන්න මෙන්න කියලා තීටි තමයි ඇවිල්ලා වාඩි වෙන්නේ. සීල් දෙන්න සීල් ඉල්ලන වාක්‍ය කියන කොටස් තාමත් එනවා. අන්න ඒ තරම් පරක් වෙලා ඉන්නේ. එහෙම ඇවිල්ලා කොහෙද මලු පෙත් මං අමදී. මලු පෙත් මං අමදින්න වෙලාවක් තිබුණත් අමදින්නේ නෑ ඒ තරම් උද්දච්චකම්. අපි රින්රේදී ඇඳගෙන මලු පෙත් මං අමදිනකොට මිනිස්සු හිතාවි අපි මේව අතුගාන්න ආපු අය කියලා. ඔන්න ඔහමයි හිතුවිලි කියන්නේ. මේවා මේ පින් සිද්ධ කරගන්න වෙයියාවක් කියන්නේ වතාවක් කිරීම වතාවක් කිරීමෙන් මේ පින් ලැබේ කියලා ධර්මපත්‍රිකාවල ලියලා දීලා තියෙනවා ගහලා දීලා තියෙනවා ඒවා ලැබිලා තියෙනවා පොත්පත් වලින් කියවලා තියෙනවා බණේදී අහලා තියෙනවා ඒවා බලලට ගියාද ඒකට කමක් නැහැ. මිදුර ඇමදුවාම මලු ඇමදුවාම ගෝමලුව චෛත්‍ය මලුව විහාර මලුව ඇමදුවාම මේ පින් ලැබේ කියලා පැහැදිලිව ඒ පින් ලබාපු උත්තමයෝම පැවිදි වෙලා රහත් වෙලා මම පෙර භවයේක මලු ඇමද ඉමේ පිනින් මෙන්න මේ සැප සම්පත් ලැබුවා කියලා තමන්ගේ කටින්ම කියාපු දේ මේ බණ පොතේ තියෙනවා ඒව කියලා දීලා කියලා. ඒවා අහලා තීරණය කරන්නේ අපිට මෙදුල්ල තුගා. අපි මොකටද මෙදුල්ල තුගා? අපි මොකටද බෝකොල රඳාන්නේ? කොළකොඩවල් ඇදලා දාන. අපි මොකටද මල්ලස්සන කිරිසිදු කරන්නේ? අපිට ආදාලේ වන්නේ අවම වශයෙන් තිල් සමාදන් වෙන්න වාඩි වෙලා හිටපු පැදුරවත් අකුලව තියලා යනවාද කියලා තමන් තමන්ගේ හිතෙන් විමසා බලන්න අපත් අදවටින් ආලා බලන්න වාඩි වෙලා හිටපු පැදුර උදේ එනකොට කොතන තියලාද ගත්තේ ඒක නවල රෝල් කරලා ආයේ තිරිච්ච තැනින් සිබ්බද නැද්ද කියලා කල්පනා කරන ගිය පොය දවස තිල් සමාදන් වෙච්චයි මං කියන්නේ. දන්නේ නැත්නම් ඉගෙන ගන්න මේ කල්ප 92කට ඉස්සෙල්ලා පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ රාජ කුමාරවරු තුන්දෙනෙක් ඇමතිවරු 1000ක් එක විල් සමාදන් වෙලා කරපුවා මේ කියන්නේ. බුද්ධ උපස්ථාන සංඝෝ උපස්ථාන බණ භාවනා මලු පෙත් මං ඇමදී නැතුළු බොහෝ කොට කුසල් දහම් සිද්ධ කරගන්න. පින්වතුනි මේව කරගෙන යනකොට අර හිත යටින් අමනාපයෙන් සහභාගී වෙච්ච අය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ සංඝයා වහන්සේ උදෙසා සම්පාදනය වන දානවත්තු ආහාර පාන ද්‍රව්‍ය වංචාවෙන් ගෙන යන්න පටන් ගන්න. හොරාට හොරාට කන එන් අපේ සමාජයේ කෙනරි ඉඳුල් කරන්න හොඳනේ මේගොල්ලෝ ඉඳුල් කරනවා. කල්ලාතුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන්න කලින් ඒගොල්ලෝ කන. මේ මහා පිරිස සම්බන්ධ වෙනකොට ඒ අයගේ පවුල් පවුල් වල පොඩි පොඩි අය එහෙම සම්බන්ධ වෙනවනේ. ඉතින් පොඩි කට්ටිය දැන් දානේ කියලා කියලා හදලා තියෙනකොට පූජා කරන්න ඕන මෙන්න කියලා තේද්දි බඩගිනේ පොඩි කෙනෙක් එහෙම ඇඬුවොත් එහෙම ඉතන කමක් නෑ දානිතින් වෙන් කරලානේ තියෙන්නේ කියලා වෙනම. අර ළමයිනේ කන්නේ පුංචි අයනේ කන්නේ නොදන්න කමටනේ කියලා ඉතල ඉස්සෙල්ලම කරන්නේ මුලින්ම පොඩි අයට කන්නේ. මුල් මාසේ ඉතර එහෙම කරගෙන ගියා ඊළඟ මාසේ කල්පනා කරමු ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි උනත් කෑවම මොකද මේ මේ දානි දෙන්න කලින් කියලා ඉතල ඒ අය තමයි. තුන්වෙනි මාසේ විතර වෙනකොට හදන දානි කොහෙද බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිළිගැනීමට පෙර අතෝ පාර්සල් ගානවා තමනු ගානවා ළමයින්ටත් ගන්න දෙනවා ගෙවල් වලටත් යවනවා. මේ දානේ කිලිබඳු කිසිදු ගෞරවයක් නැතිව වංචා කරන්නේ නැහැ. යුම් පිහුම් වලට වෙන් කරන ලද අල පරිප්පුවාදී මොනවාරි තිබුණා නම් ඒ වයින් උයන තියන කොටස වෙන් කරලා අඩු කරලා ඒ කොටසෙන් අමුවෙනුත් ඉතුරු කරගන්න. මෙච්චර ඕන නෑ. ඝනට ඕන නෑ දියාරුවට හදමු. ඔන්න තුන් මාසයක් යනකොට වෙච්ච වැඩි ටික 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 ශ්‍රද්ධාව නැති වෙලා ගියා. කොහොම මුලින්ද ශ්‍රද්ධාව තිබුණේ නෑනේ. අමනාප කමනේ තිබුණේ.
මනාපය පෙන්වෙ බොරුවටනේ. යටිතේ අමනාපයේ තිබෙච්ච නිසා ඔන්න ඔය විදියට කටයුතු කරා අර 84,000ක් විතර කිරිස. කතා කරගෙන කලේ. පින්වත්නි කොහමාවි මෙවන් වූ ක්‍රියාදාමයන් සමගින් තුන් මාසය අවසන් වෙනවා. අන්තිමේදී තුන් මාසය අවසානයේදී පින්කම සම්පූර්ණ වෙයි. කාලයාගේ ඇවෑමෙන් පින්වතුනේ පිරිස භාණ්ඩාගාරික ඇමති දාන සංවිධායකතුමා ඇතුළු ඔහුගේ හිතයිති 120,000ක් දෙන ඔන්න ගණන් තියාගන්න. භාණ්ඩාගාරික එතකොට දාන සංවිධායක එතකොට හිතයිති 120,000ක් දෙන රාජකුමාරවරු තුන් දෙන ඇමතිවරු ටික මෙරමැටිවරු දාමක් මේ සියලු දෙනාම වරින් වර මේ භවයේ ඒ භවයේ තුල මිය යන හැම කෙනෙක්ම මරණින් මත්දීන ලෝකෙ උපදිනවා මේ අතරේ හිත යටින් අප්‍රසාදීව වැරදි විදියට සිව්පතේ පරිහරණය කරපු අර 84,000ක් දෙන අපාය ගන්න වෙන 84,000ක් දෙන අපාය ගන්න ඉන්නේ පින්මතුනි අපායෙන් අපායට අපායෙන් අපායට දුක් විඳ විඳ දුක් විඳ විඳ කල්ප 92ක්ම කාලය ගෙවි. එහෙනම් ඔය කියන්නේ දැන් පටන් ගද්දි මං කියුවා මේක කල්ප 92කට ඉවතදී උසනම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කිය. එතන ඉඳලා කල්ප 92ක් මෙහාට ආවා කියන්නේ නම් මේ මහා භද්‍ර කල්පය. මීම භද්‍රකල්පය වන කන්න මේ ඇත්තු අපායෙන් අපායට මාරුවෙමින් මාරුවෙමින් ආව පින්නතුනි කල්ප 92ක් තරම් කාලයක් පුරාවට අපාය ගාමී දුක කල්ප 92ක් පුරාවට මාරුවෙන් මාරුවට විඳලා මීම භද්‍රකල්පය වෙනකොට පින්නතුනි ඒකෙන් චුත වෙලා ප්‍රේත ලෝකේ උපදින ප්‍රේත විශ්වයේ උපදින අර කුසස් කුසල් කරගත් අය දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ නිරයි චරිතරනවා මාරු වෙනවා මේ අය එතන ඉඳගෙනම ඒ පින්කම කරගෙන දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ මේ අයත් එක්ක යන්න පුළුවන්කම තියාගෙන පව් කරගෙන අපායෙන් අපායට මාරු වෙලා දැන් මේ භද්‍ර කල්පය වෙනකොට පින්වතුනි പ്രേත විශ්යේ ඉපදිනවා බලන්න එකට හිටිය පිරිස ලෝකවල් කීපයකට කැඩිලා බෙදිලා වෙන් වෙච්ච හැටි ප්‍රධාන වශයෙන් ගත්තොත් දෙපැත්ත තින්පව් කියන කාරණා දෙකත් එක්ක සුගති හා දුගති කියන දෙපැත්ත Taman කියන්නේ මෙන්න පින්වතුනි ඊට පස්සේ මේ කල්ප 92කින් ඔබට එනවා අසාගත මගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ කාලයේදී අර දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයට බ්‍රහ්ම ලෝකයෙන් දිව්‍ය ලෝකයට එහාට මෙහාට පරිතරමින් හිටපු ඒ පින්වතුනේ සුගතියේ හිටපු සියලුම දෙනා ගෞතම සම්බුද්ධ ශාසනය ලෝකේ ස්ථාපිත වුණාට පස්සේ මනුස්ස ලෝකේ උපදිනවා අර පිරිත പ്രേත විශ්යයේ പ്രേත ලෝකයි අර සුගතියේ ඉහළම හිටපු පිරිත දැන් මනුස්ස ලෝකේ ගෞතම බුද්ධ ශාසනයේදී ඔන්න පින්නතුනේ දැන් ඔන්න මං කිව්වා අර ඉලක්කම් මතකයට ගන්න කියලා. ඉතින් අර රාජකුමාරවරු තුන් දෙනා උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියලා සොහයුරන් තුන් දෙනා බවට පත් වෙනවා. අර ඇමතිවරු 10 තමයි උරුවෙල කාශ්‍යපට 500යි ගයා කාශ්‍යපට 200යි නදී කාශ්‍යපට 300යි ආදී විදිහට 10 බවට පත් වෙනවා. දාන සංවිධායක තුමා කොතනද හිටියේ රාජකුමාරවරු තුන් දෙනා නැති ඇමතිවරු ඒ ලිස්ට් එකේ හිටපු ඉස්සර ඉලවලම එක රාජකුමාරවරු දෙක නැති ඇමතිවරු ඒක තුන භාණ්ඩාගාරික හතර දාන සංවිධායක පහ ඕගේ ඥාති පිරිසාදී කොට ගත්ත අපට ඕන නම් තව 6 කියලා දාත හැකි අර විරුද්ධවාදීකම් කරපු අය දැන් බලන්න මේ කුසලේ විපාක දෙනකොට ලැබෙන හැටි එතකොට රාජකුමාරවරු තුන් දෙනා උරුවෙල කාගප ගාදී කාගප ගයා කාගප ඒ ඇමතිවරු පිරිත ඒ පිරිසේම සේවක පිරිත බවට නැත්තම් අනුගාමික පිරිත බවට පත් වෙලා ඉන්නතුනේ ආන සංවිධානය කරපු සංවිධානයේ බින්දිසාර මහරජුරුව බවට පත් වෙලා තියෙනවා.
ඒ මහා පින්කමට හදවතින්ම සහභාගී වෙච්ච එක්ලස් විතිරාහත් පිරිස හිටියා කියලා දිනදී ඔබට මම මතක් කළා. අන්න බිම්බිසාර රජුරුවන්ගේ මහා පිරිස. එතුමාට ඉතයිදී ලෙංගතු මහා පිරිස එක්ලස් 20000ක් දෙනායි. පිරිවර ජනතාව බවට පත් වෙලා තියෙනවා. භාණ්ඩාගාරික තුමා විශ්වාස කියන සිටුවරය බවට පත් වෙලා තිනෝ ඔය රටේ රජගහනුවර. ඒ මහා සිටුවරය විශ්වාස සිටුතුමා. පින්වතුනේ මෙන්න මේ පිරිස දැන් ගෞතම සම්බුද්ධ ශාසනය තුල මට මෙහෙම බණ කතාවක් ඔබට කියන්නට ලෝතුරු සම්මා සම්බුදු අමාමෑණින් වහන්සේගේ ශාසනය තුල තථාගත මහේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තවත් පැතිකඩක් ඉස්මතු කරලා දෙන්න හේතු වෙච්ච තේසක් බවට මේ අස්සපත් වෙලා තියෙනවා. ඒ මොන මොන ආකාරයෙන්ද කියන කාරණාව පැහැදිලි කරගන්න වෙනවා. මේ අතර තමයි පින්නතුනේ අපේ ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් මේ ලෝකෙ පහළ වෙලා ඔබට බුද්ධෝත්පාදයට ආසන්න කාලයේදී ඔබ දන්නවා සම වයස් වෙන්න ඕන දැන් ආසන්න වයස්. ඒ කියන්නේ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප දයා කාශ්‍යප තුන්දෙනා තමන්ගේ දහසක් පිරිවරක් සමග දැන් කෞස්සෝ බවට නේද වෙන අන්‍ය ආගමික පැවිද්ද පිරිසක් නේයි. එහෙම වෙලා මේ රංජන ගංගා අසබඩ ආශ්‍රම තුනක් හදාගෙන තවුද්දම් පුරමින් මේ අය හිටි අනුගාමිකයොත් එක්ක එකට ආසන්න වයස් මට්ටම් තමයි තියෙන්නේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සමග පොඩි පොඩි වයස් භේදයක් තමයි ඇත්තේ. භාග්‍යතුන් වහන්සේ ඩිංගක් බාල වෙන්න පුළුවන් සමහර වෙලාවට මට හිතෙන්නේ ආකාරයට. අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වස්පාන කාලේ සිටිපතන රාම නිගදාය ගත කළා. 69ක් රහතන් වහන්සේලා ධර්ම දූත සේවාවේ යවමින් තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළා. මේ කාරණා මම දීර්ඝව පිනති ඔබට පහුගිය කාල වකවන් විස්තර කර නිසා විස්තර කතා කරන්නේ නැහැ. දැන් ඒව මතක් කරගන්න. උරුවෙල් දනව්වට තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේම උරුවෙල කාසප තවුසාතුල කරගත්ත කිරිත ඉලක්ක කරගෙන. උරුවෙල කාසප තවුසානන්ගේ අවසරය ලබා ගත්තා මතකද පින්වතුන්ට ගිනිහල් ගෙයින්ද? ගිනිහල් ගෙයින්ද? එතකොට යම් යම් විදියක ආගමික වශයෙන් වැරදි අවබෝධයක හිටපුේ අන්‍ය ආගමිකයෝ තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට විරුද්ධ කාමභෝගී ඒව සමහර ඒවා අත්තකිලමසාන යෝගී ඒව ඒගොල්ලෝගේ දර්ශන ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මැදුම් පිළිවෙතත් එක්ක ගැටෙනවා. ඒගොල්ලෝ නිතරම උන්වහන්සේට ඒක අමනාපයි. උරුවෙල කාශ්‍යප ඒ නිසා ගිනිහල්ගේ බාර දෙනකොට මා විස ගෝර නාග රාජයෙක් එක දෙන්නේ නාග රාජයා විසින් භාග්‍යතුන් වහන්සේ විනාශ කරාවි කියන වෙනම කටයුත්තක් එතන ගියානේ. දීර්ඝව ඔබට කලින් විස්තර කරන්නේ කාවිස්තරනේ. පින්නතුනේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විස ගෝර නාග රාජයා දමනය කරලා ඊට පස්සේ නොයෙක් විදිහේ ඉර්ධි ප්‍රාතිහාරයන් දක්වලා උරුවෙල් සාසප ඇතුළු පිරිස දමනය කරන්ට වුණා. ඒවා මම පැහැදිලිව දීර්ඝව විස්තර කරන නිසා නැවත මතක් කරන්නේ දීර්ඝ විස්තර නැති බව. ජයා ශීර්ෂයේදී භාග්‍යතුන් වහන්සේ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු කරගත් දහසක් පිරිසට සම්මා භික්ඛවේ ආදිත්තං ආදී විදීන් පින්නතුනේ ආදිත්ත පරියාය සූත්‍රයෙන් ධර්ම දේශනා කරලා චක්කුසෝත දාන දිවහා කාය මන මේ හැම එකක්ම ගිනිගෙන දැවෙන හැටි පහදලා දීලා 11 ගින්න පිළිබඳව විස්තර කරලා ගින්න නිවුණු ශාන්ති නිවන පැහැදිලි කරලා දුන්න ඒ දේශනාව අවසාන වෙනකොට පිරිස ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිඳියා ඥාන ලබාපු මා රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ රහතන් වහන්සේලා සමග භාග්‍යවතුන් වහන්සේ එතෙනින් වැඩියා රජගා නුවර ආසන්නයේ තියෙන කල්ුයනට. දැන් බලන්න කල්ප 92කට ඉස්සෙල්ලා හිටපු පිරිස දැන් බෞද්ධයෝ දැන් මාර්ගඵලලාභීන් දැන් සතර අවසන් කළ පිරිසක් බලමු. මේ පිරිසක් අතරේ ඉඳගෙන සුගතියට යන්න පුළුවන්කම තියෙද්දී නොදී
අනුන් කරන පින්කමක් කඩාකප්පල් කරලා අර 84000ක් විතර දෙන පොතනද උපන්නේ අපාය අපායෙන් අපායට මාරු වෙලා මේ මහා භද්‍ර කල්පය වෙනකොට ප්‍රේත ලෝකේ ඉපදිලා එකට හිටපු සගයන් ටික දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල තැරිසරලා ආපහු මනුස්ස ලෝකයට ඇවිල්ලා ශාන්ත වූ නිවන ස්පර්ශ කරපු පිරිසක් බවට පත් වෙලා සතර අවසන් කරපු පිරිස බලමු ඊළඟට කුමක්ද උනේ මේ අනිකුත් පිරිසට කියලා එය බලන් දැනගන්න දෙගඳ අහන්දු ශ්‍රවණය කරන්න ලබන බදාදා ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්න වෙනවා. ඒතෙක් ඔබ පින්වත් සියලු දෙනාටම නිරෝධි සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය උදාපත් වේවා. ධාරණ ශක්තිය මතක ශක්තිය වඩා වර්ධනය කරගෙන ධර්මානුශාසනාව මනවින් ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය ලබන හේතු වාසනාවන්ත වේවා කියන පැතුම ඇතිව අද ධර්මානුශාසනාව නිමා කරන්නේ දායකත්වයේ දරන් තේරුණු පින්වතුන් සියලු දෙනා පිළිබඳව සිහිපත් කරලා ඇත්තන්ගේ ආශිර්වාද ඒ වගේම අරමුණු පැහැදිලි කිරීම කරලා ආශිර්වාදයන් සිද්ධ කරන්න. UTP පෞද්ගලික සමාගම දෙවන අදියර කටුනායක දායකත්වයේ පින්වතුනි ඊට මේ මං නම් සඳහන් කරන්නට යෙදුණු මේ ආයතනයේ සේවය කරන නිරෝෂා දිලානි සෙව්වන්දි සඳමාලි දිලිනි මානෙල් සුමේදා ඉනුෂා මල්ටි ඉරේෂා චතුරිකා දීපිකා තිලිනි කුමුදුනි උදේනි නිලානි ප්‍රදීපිකා සහ මේනකා කියන මෙන්න මේ පින්වන්ත පිරිස මේ පින්වන්ත සත්පුරුෂයන්ගේ බලාපොරොත්තුව තමයි ආයතනයේ කළමනාකාරීත්වයේ සහ සේවය කරන සියලුම දෙනාගේ මෙලව පරලොව සුභ සිද්ධිය උදෙසා හේතු වේවා කියන පැති එමය සිද්ධවන්නේ ධාම් ශ්‍රවණය කරන කාටත් ලැබෙන දෙයක් තමයි මෙලව පරලොව දෙලව සුභ සිද්ධිය ධාම් ශ්‍රවණය නොකරන කිසිවෙකුට මේ කියන එක ලැබෙන්න විදිහක් නැහැ ලැබීම සම්බන්ධව විස්තර වන්නේ ධර්මය තුල නිසා ධාම් රසය දන්නෝ ධාම් ශ්‍රවණය කරන අතරතුරේ අන් ධාම් ශ්‍රවණය නොකරන අයට ධාම් ශ්‍රවණය කිරීමේ මඟපාදා දෙන සත්පුරුෂයෝයි අද ඒ නිසා මේ UTP පෞද්ගලික සමාජයේ මේ පින්වත් පිරිස අන් අයට බණ අහන්න සැලැස්වීම තුළින් ධර්ම දානමය ආනිසංසයන්ද හිමි කරගත්තා ධර්ම ශ්‍රවණමය ආනිසංස ભેදයක් නැතුව කාටත් ලැබුණා ධාම් දේශනාවට දායකත්වය ලැබීමෙන් ධර්ම දානමය ආනිසංස ආයතනයේ මේ පින්වතුන්ට පමණක් ලැබුණා. අපි හැමෝටම ලැබුණු මේ සියලුම ආනිසංස ගුණ බල ශක්තියෙන් පදනම් කරගෙන ප්‍රධාන කොට ආයතනයේ ක්‍රමනාකාරීත්වයේ ඉඳලා සියලුම නිලධාරීන්ට නිලව පරලොව දෙලව සුභ සිද්ධිය අභිවෘද්ධිය නිරන්තරයෙන්ම සලසා ලැබේවා. ශ්‍රාවක පිනති ඔබ හැම කෙනෙකුටම මෙලව නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. දුක් බය රෝග දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. කරදර කම්කටොළු හිරිහැර නොවේවා. යහපත සාන්තිය තනතිල්ල වේවා. මෙලව දීර්ඝායුෂ ලැබේවා. පරලොව සුගතිය උදා වේවා. මිය ගිය සියලු ඥාතීන්ට අපි හැම කෙනෙකුට අවසානයේ නිවන් දකින්න මේ පින භවයේ පාරමිතා ධර්මයක් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තාච මුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.